මිනිසිතෙහි පිරිසුදුම ලස්සනම කාලයයි ළමාවිය. අනන්‍යතාවකට කොටු නො වූ ළමාවිය. අනන්‍යතාවන් අතරත් මේ දරුවාට ඇත්තේ සුවිශේෂී අනන්‍යතාවක්. ඔහු දෙමුහුන් නිසා. පාට පාට මල් දිහා බලා හෙමින් සැරේ. පාට පාට මල් දිහා බලා හෙමින් සැරේ. උන්චි මුවා ඇවිද ගියා. කැලින්නේ හායිමේ. පුතා, ඔයා සිංහල. ඒ වගේම දෙමළ. ඒ හින්දා ඔයා සිම්මල. හරිද? සිම්මල? භාගයක් සිංහල. භාගයක් දෙමළ. ඒ හින්දා සිම්මල. නැත්තම් දෙම්හල. ජනමාර්ගිකත්වයේ සැඟවුණු තැන් වෙත හෙළන දයාන්විත බැල්මක් සුමිත්‍රා පීරිස්ගේ සිනමා ඇසින් යහනු මෙතන මෙතන එයි මං ආවේ ගුඩ් මෝර්නින් කියන්න හැබැයි පුතේ ගියේ ඇතුලේ නම් යක්කු ඉන්නවා ගෙවල් ඇතුලේ යක්කු කාසි පඳුරු කතර ගමට ගැට ගහලා ආනිසා නියති කාස කදිර මලකේ ගට්ටි පොට්ටු වන්දානේ යෝසවි පත් සිදුරුම වේවා ලාලලලලලලලා ඔයා රජීව් තාදරේ නැද්ද ඒ ඔයාට ඒගෙන සැකද මනෝරාණී ඒක තේින සිංහලෙන්නේ ආදරයට නම් භාෂාව සීමාවක් නෙවෙයි එය මිනිසත් භවයේ සුන්දර ගුණයක් පමණයි මට දෙන්න පුලුන් වලා රුදක් වගේ පුලුන් වලා රුදක් වගේ මගේ ආදරේ ලන්දාරි වයසට ආපුවම රජීව් මේට වඩා බොහොම ෂෝක් ලියුම් ලියාවි මේක කොහෙද තිබුණේ වත්තේ මේක තිබුණු තැනම තියන්ද ඔකේ අයිතිකාරයව හොයනවා ඇතිනේ ඔයා කාගේ පැත්තේ තාත්තේ මම කාගේවත් පැත්තේ නෑ පුතේ ප්‍රශ්න තියෙන්නේ සර් දැන් එක කාමරේ තෝට්ටයයි ජින්දාසරා එකට ඉන්න බැරි එක නිසා ඔක්කොම දෙමළ මිනිස්සුන්ට ඇන්නුනොත් මට අම්මා කෙනෙක් නැති වෙයාවි ගංගුන් ගංගක ගලා ගියා එකම දියකි මිනිස් වගත් සුමිත්‍රා පීරිස්ගේ යහළුවෝ